ගමක හෝ ආසනයක හෝ දිස්ත්‍රික් එක ජනතාව ඡන්ද දෙන්නේ දේශපාලන නියෝජිතයෙක්ට දුකේ සැපේ දෙවිලා බලන්න. ඉතින් මේක හැබැයි ගම් වතුරක් සුනාමියක් මෙනායමක් වගේ නෙමෙයි, ඒ ප්‍රශ්නයක් වගේ නෙමෙයි. ඒ වගේ තැනකදී අපිට ඇවිල්ලා ඕනතරම් උදව් කරන්න පුළුවන්. නමුත් මේක වසංගත තත්ත්වයක්. මේක මගේ ජීවිත කාලෙදී කවදාවත් අත්දැකේ නැති, ලංකාවේ කවුරුත් අත්දැකේ නැති දෙයක්. ඒ කියන්නේ කිට් වෙන්න බෑ, ලං වෙන්න බෑ. කොරෝනා හැදෙන එක කෙසේ වෙතත් වාහකයක් වෙන්න පුළුවන්. ඒ කියන්නේ තමුන් යගේ තියෙන ප්‍රතිශක්ති ඉමුනිටි සිස්ටම් එකින් ද තමුන්ට හැදෙන්නේ නැහැ. නමුත් තමුන් කැරියර් කෙනෙක් වෙන්න පුළුවන්. ඒ කියන්නේ කොරෝනා රැගෙන යන්නේ කොරෝනා ට්‍රාන්ස්පෝර්ට් කෙනෙක් වෙන්න පුළුවන්. ඒ කියන්නේ මට නැතත් මම කෙනෙක්ට බෝ කරන කෙනෙක් වෙන්න බවට පත් වෙන්න පුළුවන්. ඉතින් ඒ හින්දා මම කරන දේවල් හැම වෙලේම කරේ වෛද්‍ය උපදෙස් මත ග්ලව්ස් දාගෙන දාගෙන මුඛවඩම් දාගෙන තමයි මම හැම වෙලේම මේ දේ කළේ. මට පුළුවන් විදියට මුල් ටිකේ මම බලන් හිටියා මේක කොහොමද මේ වැඩසටහනට මම දායක වෙන්න කියලා. මුල් ටිකේ ජනතාව කිව්වා මේ කෝ අපි ඡන්ද දීපු අය එන්නේ නැත් අපිව බලන්න කියලා. නමුත් වෛද්‍යවරු කිව්වා යන්න එපයි කියලා. වෛද්‍යවරු යන්න එපයි කියනවා, ජනතාව එන්න එපයි කිය එන්න කියලා කියනවා. ඉතින් ආවොත් කොරෝනා රන් එන්න එපයි කියලා කියනවා. එන්න කියනවා, එන්න එපයි කියනවා. මේ අතර දෝලණය වෙලා ඉද්දි මට තේරුණා මේක ළඟදී වෙන වැඩක් නෙමෙයි. ජනතාවගේ නියෝජිතයෙක්ට අපි එන්න ඕන. මේ වගේ ලාට නැත්තම් ජනතාව නියෝජිතකේ වැඩක් නැහැ කියලා. ඒක තමයි පුළුවන් විදියට ඉත කිලෝ පහේ හාල් අපි 200ක් වගේ බෙදුවා. තව 500ක් වගේ අපිට ඇවිල්ලා තියෙනවා. දිගටම මේ වැඩේ කරනවා. මොකද බත් ටිකක් තියෙනවා නම් සම්බෝලයක් හදන් හරි කන්න පුළුවන්. මොකද ආණ්ඩුව කිව්ව තරමට මේ දේ හරියට වෙලා නැති නිසා විපක්ෂය අපිට මෙහෙම කරන්න සිද්ධ වෙලා තියෙනවා. චීනෙන් හම්බුණ ඩොලර් මිලියන 500ක් එකපාරක්, ඊට පස්සේ හම්බුණ ඩොලර් මිලියන 800ක් 1200ක් හම්බෙලා තියෙනවා. ඩොලර් මිලියන අද 200ට කිට්ටුයි ඩොලර් එක ගන්න. එතකොට බිලියන් ගානක් MCC කිව්සුමුණ හම්බෙන්න තිබුණේ මිලියන 448යි. නමුත් දැනට 1200ක් ඩොලර් මිලියන හම්බෙලා තියෙනවා. ඒක බෙදන්න බාර වෙලා තියෙන්නේ බැසිල් රාජපක්ෂ මහත්මයාට. ඒක තමයි තියෙන ප්‍රශ්නේ. ඉතින් අපි මෙතන දේශපාලනේ කතා කරනවා නෙමෙයි, රටේම වසංගතයක් තියෙද්දි මම හිතන්නේ පීඩිත පන්තිය එදා වේල කොලියට හොයාගන්න ජනතාවට අද කෑම පිළිබඳ ලොකු ප්‍රශ්නයක් තියෙනවා. මම නිකම් පෝස්ට් එකක් දැම්මා මහලඟ මෙහෙම සහල් තියෙනවා කියලා. ලංකාව හැමතැනින්ම කතා කමෙන්ට් 10,000කට වඩා ඇවිල්ලා තිබුණා. ඒ ඇයිට කන්න නැහැ, එදා වේල කන්න නැහැ කියලා. ඒ හින්දා මම හිතෙනවා තාම මේ ක්‍රියාදාමය හරියට වෙන්නේ නැහැ කියලා. මම විවේචනය කරනවා නෙමෙයි, මට ડોક્ટર අනිල් ජයසිංහ, එතකොට හමුදාපතිතුමා ශවෙන්ද සිල්ව මහත්මයා, එතකොට අජිත් රෝහණ මහත්මයලාගේ ඒ ක්‍රියාපිළිවෙල මම හරියට අගය කරනවා. ඒ හොඳට ඒ වැඩේ වෙනවා කියලා මම හිතනවා. ඒ වගේම වෛද්‍යවරුන්ට, හෙදියන්ට, පොලිසියට, ත්‍රිවිධ හමුදාවට මගේ උපරිම ගෞරවය තියෙනවා. නමුත් මුදල් ලැබුණු ආණ්ඩුව මේක හරියට කරනවද කියන ප්‍රශ්නේ තියෙනවා. හවුල් මම ඒක මෙ වෙලේ කතා කරන්න යන්නේ. අපි ඉස්සෙල්ලා කොරෝනා වලින් බේරලා ඉමු. එහෙනම් මම ජනතාව ඊළා හිටින්නේ. දැන් අපි බෙදන්න ගියත් ළඟට කිට් වෙන්න දුන්නේ නැහැ කාටවත්. ඈත ඉඳන් වාහනේ ඇරලා ඒගොල්ලන්ටම තමයි ගන්න කියලා කිව්වේ. මම පුළුවන් මට්ටමින්, මගේ පුළුවන් මට්ටමින් පුළුවන් හැම ප්‍රදේශයකම කියන කිලෝ පහේ හාල් බෙදනවා. ඒ හාල් ටිකක් තියනවා නම් පොල් ටිකක් දාගෙන දුරු කෑල් ටිකක් දාගෙන මිරිස් කෑල්ලක් දාගෙන කෑම ගන්න පුළුවන්. නමුත් මේ වැඩේට ගමේ ඉන්න කොට්ටාශ දේශපාලඥයා යොදා ගන්න තීරණය කළා තියෙනවා. එහෙම වුණහම පාක්ෂික පොටසට පමණයි මේක ගිහින් තියෙන්නේ කියලා ජනතාව කියනවා. මේක නොබතුමා මොකද කියන්නේ? ප්‍රශ්නේ උත්තරේ දෙකම ඔයා දීලා ඉවරයි. මට කියන්න දෙයක් නැහැ. ඒක තමයි වෙලා තියෙන්නේ. ඒක වෙලා තියෙන්නේ නම් අපිට බහිඳ වෙලා තියෙන වැඩේට. ඒ කියන්නේ ඇත්තටම ওই කියන தත්ත්වය තමයි අපිට එන දුරකථන හැමතුම් වල තියෙන්නේ. මේ අය මෙතනදී දේශපාලනය කරන්නේ. නමුත් මේ සියලුම ආධාර ආවේ මහින්ද රාජපක්ෂ මහත්තයාට, ගෝඨාභය රාජපක්ෂ මහත්තයාට නෙමෙයි, රටට, ශ්‍රී ලංකාවට. බිලියන ගාණක් මම දැක්කා මේ කරුතරමා සංග්‍රහණයත්
කෝටි ගානක මුදල් දුන්න. තවත් සංවිධාන බොහොමයක් මුදල් දුන්නා. නමුත් කිසිම විගණනයක් නැහැ. කිසිම ඔඩිට් එකක් නැහැ. අපි මේ බොරදිය මාළු බාන්න හදනවා ජනතාවට මේ කුසි ගන්නලා ආණ්ඩුව අප්‍රසන්න කරනවා හදනවා නෙමෙයි. මේක ඇත්තටම මේ ගැන කියන්න ඕන මම තිත්තත් කතා කරන මිනිස්සෙක් ඇත්ත මිනිස්සු මගේ කැමති මේ කතාව අහන්නේ. මම නම් බෙල්ල ගහලා ගියත් ඇත්ත කතා කරනවා ඊරේ ගිය. ඊරේ ගිහිල්ලා ආවේ ආය යන්න උනත් කැමති කිසි ප්‍රශ්නයක් නැහැ. මම කියන්නේ මේක දිවයින මූදෙන් වටවුණු දූපතක්. මේ දූපතේ කොරෝනා තිබුණේ නැහැ. මේක ගෙනාවේ කවුද ලංකාවට? මුලින්ම චීනෙන් එද්දි ඒ චීන කාන්තාව ඉඹලා ඒක ටීවී එකේ දාලා ලෝකේ කොරෝනා වැළඳුණු රෝගීන්ට තිබෙන ආරක්ෂිතම රට කියලා ටූරිසම් මිනිස්ට්‍රි මොකද මේ සංචාරක අමාත්‍යාංශයෙන් 2,41,00,000 කියලා කළ වීඩියෝ එකක් කළා. ඒක තියෙනවා මේ තාම ඉන්ටර්නෙට් එකේ. කොරෝනා හැදෙන්නේ මේ තියෙන ග්‍රීස්මෙත් එක්ක බය නැතු වෙන්න කියලා. ඉතින් අන්තිමට අද දැන් වෙනකොට 170 කියද? 177ක් වෙලා තියෙනවා. අපේ සජිත් ප්‍රේමදාස මහත්මයා පාර්ලිමේන්තුවේ මේක කිව්ව මුලින්ම. කතා කරලා කිව්ව මේක ලොකු ප්‍රශ්නයක් කරනවා මොකෝ වඩන් ඕන මේ ගැන හිතන්න කියලා. එතකොට පරිත්‍රාණ්‍ය ආරච්චි සෞඛ්‍ය අමාත්‍ය මොනවද දැන් කියලා කිව්වේ? කිසි ප්‍රශ්නයක් නැහැ. අවශ්‍ය නැහැ. ලොක්ඩවුන් කරන්න අවශ්‍ය නැහැ. මේ ගැන කිසි ප්‍රශ්නයක් නැහැ. මොකෝ වඩන් අවශ්‍යත් නැහැ කියලා කිව්වා. අන්තිමට මොකදුනේ? අපි කාලකන්ණි සතුටක් ලබන්නේ නැහැ මේකින්. මේ ආයත මේ දේ වුණා කියලා. නමුත් වැරදි වෙන්නේ නම් වැරදි. මූදෙන් වටවුණු දූපතකට කොරෝනා එන්නට තනිකර වගකී යුත්තේ ආණ්ඩුව. දැන් ඉතින් මේ ගැන කතා කරලා වැඩක් නැහැ. අපි ඉන්නේ මරණ මංචකේ. නමුත් මම ජනතා නියෝජිතෙක් හැටියට මම නම් කොරෝනාවට බය නැහැ. මගේ ඉමුනිටි පවර් එක ගැන සිස්ටම් එක ගැන මට මේ විශ්වාසයක් තියෙනවා. මම බය නැතුව ජනතාව අතරට එනවා. ඇවිල්ලා මම මාත් කරන්න පුළුවන් හැමදේම මම කරනවා. මම වාහකෙක්ද කියලා මම නම් දන්නේ නැහැ. මම දන්නේ ඒක නක්. නමුත් මේ මම හිතන්නේ ජනතාවලුත් මං ඉල්ලන්නේ ශ්‍රී ලංකා ජාතිය කියන්නේ ප්‍රතිශක්තිකරණී ඉතාම වැඩි ලෙඩ හැදෙන්නේ නැති ජාතියක්. අනිත් රටවල් එක බලද්දි දැන් බලද්ද අනිත් රටවල දවසට 10,000 මැරෙනවා නේද? 10,000 ඒ වගේ මැරෙනවා ඉතාලියේ. ඇමරිකාවේ 1,500 මැරෙලා තිබුණා. 500 මැරෙනවා. ස්පාඤ්ඤේ මැරෙනවා. නමුත් ලංකාවේ දෙයියන්ගේ පිටින් එහෙමුනේ නැහැ. අපි ඒක අතිශෝක්තියෙන් හිතලා ඒකින් වැරදි පුරදර්ශයක් ගන්න ඕනේ නැහැ. අපි ප්‍රේසම් වෙන්න ඕනේ. නමුත් මං කියන්නේ අපේ රටේ දේශීය දවසේ කෘත්‍රවල් පත් බාඩ ගන්න මේවා මෙවල් ගැට මේවත් එක්ක හොඳට මේ ඉන්ජල් කරලා උණුසුම් මෙයා බීලා අපිට මේකෙන් බේරෙන්න පුළුවන්. ඒ හින්දා මේකට බය වෙන්න එපා. බය වුණොත් නැතිලෙඩ හැදෙනවා. මම ජනතාවෙන් ඉල්ලා හිටින්නේ තමුන්ගේ ආරක්ෂිත තමුන් සපයා ගන්න කියලා දිනවා. ඒ අනුව මේකට කොමරි මූණ දෙමු කියන එක තමයි මගේ මතය. සර් පාර්ලිමේන්තුවේ නේද රැස්කල යුතුද? ඔබතුමා තරණ අදහස් මොකක්ද? ඒ ගැන විවිධ මත තිබුණා. මේ මම හිතන්නේ සුමන්දිරන් මහත්මයාම ඉල්ලීමක් කරලා තිබුණා. මම දැක්කා පක්ෂ නායකයන්ගේ රැස්වීමේදී තවත් කීප දෙනෙක් උතිලා තියෙන විශ්වයිවර් මහත්මයාත් එහෙම කියලා තිබුණා. තවත් කීප දෙනෙක් විචාරක මහත්මයෙක් කියලා තිබුණා. මම දන්නේ ඒ ගැන මම දැම්ම මතයක් කියන්න මම සූදානම් නැහැ. ආණ්ඩුව පුළුවන් තරම් උත්සාහ කළා මේක අමතක කරලා ඡන්දෙ තියන්න. එක්තරා නායකයෙක් කිව්වා මේ කොරෝනා රෝගී 24 දෙනෙක් හම්බුණා කියලා අපිට ලොක්ඩවුන් කරන්න බෑ, ෂට්ඩවුන් කරන්න අවශ්‍ය නැහැ කියලා. ඒ වෙලින් තමයි මේ දේ මෙච්චර දුරදිග ගියේ. ඉතින් මං දේශපාලන විවේචනය කරන්න කැමති නැහැ. මේ අවස්ථාවේ මගේ උපරිම ගෞරව පුද කරන්න කැමති මහින්ද දේශප්‍රිය මහත්මයාට. එතුමා මේක හේරුම් අරගෙන කාලෝචිතව ඡන්දේ කල් දාලා අද බොහෝ රටවැසියන් බේරගත්තා. ඒ හින්දා මම කියන්න කැමති මේ අය උත්සාහ කළේ මේ වාතාවරණයට ඡන්දේ තියන්න උත්සාහ කළේ. තුනෙන් දෙකම තමයි ඉන්නේ. ඉතින් මම හිතන්නේ මේ රට බේරගන්න ප්‍රෝග්‍රෑම් වූ ඒ මහින්ද දේශප්‍රිය මැතිවරණ කොමසාරිස්වරයා සභාපතිවරයා මගේ සූදිමේ වක්‍රයි තිබෙනවා. ප්‍රොමිසර්. අයිය දන්නවා ඩේටා කිව්වේ hina වෙනවා. සාදු කියන්නේ. ඒක ප්‍රශ්න.
පනේරයි පුතේ අපි කියලමුනේ අපි කියන්න අපි කියන්න මල්ලි අපි කියන්න අපිට හම්බවන්නේ මල්ලි ගන්න මල්ලි ගන්න ගන්න ඒ දාගේ වැඩි ගන්න අපිට අරේ බණු තියනනේ මේ පුතාරාවේ එන අපි ගියා මල්ලි හමන්නේ නේ පුතා